පුවත් පතක තිබුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු භෝජනාගාරයේ යකානටයි කියලා දීරකිරි ඉල්ලලා අපි ඊයේ භෝජනාගාරයේ අධ්‍යක්ෂකතුමාත් ඒ සේවක මහත්ම මහත්මිය හම්බෙලා සාකච්ඡා කළා මෙවැනි තත්ත්වයක් උද්ගත වුණාද කියලා ඒ කිසිම කෙනෙක් කිව්වා එවැනි ප්‍රශ්නයක් මේ භෝජනාගාරය තුල නම් ඇති වුණ නැහැ මොකද දීරකිරිත් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා මීට පෙරත් අපි දැක්කා ප්‍රවෘත්තියක් පළ කළා කෑම වේලකට රුපියල් 3000ක් යනවා කියලා මන්ත්‍රීවරයෙකුට කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ කතානායකතුමනි අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඇත්තටම රටේ තිබෙන ප්‍රශ්නය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සුකිත මුදිතව ඉන්නවා කියනවා ගමේ තියෙන පොලින් ප්‍රශ්නේ අරපතල ප්‍රශ්නය දැන් මේ පාර්ලිමේන්තුවේ එක් දිනකට යන වියදම මේ රටේ ජනතාව දන්න අපි දන්නවා පැහැදිලිව දැන් අපේ පාර්ලිමේන්තුවේ ගෑසිංගයක් නැහැ නේ කරු කතානායකතුමනි දැන් 225ම කන්න යන පුළුවන් ගෑස් තියෙනවා හැබැයි පාරේ නැහැ රටේ නැහැ රටේ ජනතාවේ පීඩනය තමයි ආණ්ඩු පක්ෂයේ හෝ කොහෙන් හෝ කතා කරන්නේ මේ ප්‍රශ්නේ අපි වෙනම විසඳගනිමු ඔබතුමා කිව්වත් කාර්ය ඔය භෝජනාගාරයේ වහන්න කියලා අපිට ගෙදරින් හරි කැම ගෑල්ල කන්න පුළුවන් ඔබතුමා අවසර දෙනවා නම් වහලා දාන්න ඔබතුමා දැන් කැන්ටිමෙන් අහන්න කියනවා නේද ඒක වහන්න වහලා රටේ ජනතාවට අවශ්‍ය දෙයක් දෙන්න හොඳ යෝජනාව මේ ප්‍රවෘත්තිය ගැන මම ඉතාමත්ම කනගාටු වෙනවා මේ සම්බන්ධයෙන් අපි වර්තාවක් ඇඳවලා මම තමුන්නාසලට දන්වන්න මේ රටේ ව්‍යසනයක් ඇති වෙලා තියෙන හැම ශේෂ්ඨම මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට දැන් අපේ මුදල් ඇමතිතුමා අපේ රටේ මුල්්‍ය තත්ත්වයකට මාස 3කට පාර්ලිමේන්තුවට වචනයක්වත් ප්‍රකාශ කරලා ඔබතුමා නියෝගයක් කරන්න වහම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුල්්‍ය තත්ත්වේ මම මේක කියන්නේ රට බංකොලොත් බොරු නිසා අහගන්න පොඩ්ඩක් ඔයගේ ගණන් හිලා ඔක්කොම වැරදිලා තියෙන පොඩ අහගන්න මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට විටින් විට පැමිණෙනවා විටින් විට ප්‍රකාශ නිකුත් කරන අහන දේවල් වලට අපි උත්තර දීලා තියෙනවා මුදල්මතුතුමා රටට කරන ප්‍රකාශ විවාදයටත් බහදෙනේ කරලා තමයි මේ තේරුමන්න දෝ කතා කරන්නේ කිරියල් නැමතුමා මම හැන්සාඩ් බල්ලා කතා කරන්නේ එතුමා අන්තිමට කතා කරුවේ දෙසැම්බර් 10 ඒකයි මම අද 10 වෙනිදා මාර්තු 10 මේ වියසන තත්ත්වය ගැන එතුමා වචනයක් කතා කරලා නැහැ එතුමා ලෝකේ වට යනවා හිඟා කමින් මේ යුද්ධයක් තියෙන රුසියාව විරුද්ධ කිලට ඩොලර් බිලියන 200 කිලෝ ලැග්ගේ නැද්ද හරි හරි මුදල්මතුමා මේ සභාවට එනවා උත්තර දෙනවා අපේ විපක්ෂයෙන් සංවිධායකතුමා නිදි මෙතන එතුමාට කොහෙද පේන්නේ අර යුක්‍රේනයේ ජනාධිපතිත් පාර්ලිමේන්තුව අමතනවා මේ වගේ ව්‍යසනයක් තියෙද්දි අපේ මුදල් ඇමතිතුමා පාත් වැත්ත පළාතේ නැහැ එතුමාට එන්න කියන්නේ ඇවිල්ලා ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න කියලා බල කරන්නත් මෙතන මූලාසනයට අයිතියක් නැහැ උදල් බලය තියෙන පාර්ලිමේන්තුවට එතකොට ඔබතුමා පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරන්නේ නැද්ද ඔබතුමා මොනවද මෙතන කරන්නේ ඇමතිවරුන්ට ප්‍රකාශ කරන්න බල කරන්න මට අයිතියක් නැහැ කිරියල් මැතිතුමා මේ ආර්ථිකේ බංකොලොත් කියලා කරපු ප්‍රකාශය කරුණා කරලා ඉල්ලාස් කරගන්න කියන්න ඒක සම්පූර්ණයෙන්ම පදනම් විතර ප්‍රකාශයක් එතුමා ද්වේෂයෙන් කරපු එකක් කිරියල් ඇමතිතුමා කිව්වා මේක බංකොලොත් වෙලා කියලා එල්ලා තමුන්නාස්ලගේ හිටපු මුදල් ඇමතිතුමා ඡන්දේ තියෙදි ඡන්දේ තිල්ල නැතුව ඉල්ලලස් වෙලා ගියා තව මුදල් ඇමති කෙනෙක් ඡන්දිල්ල පරාදයි අනිත් රාජ්‍ය මුදල් ඇමතිතුමා ඡන්දිල්ලන්නේ නැතුව හැංගිලා ජාතික ලයිස්තුවෙන් ආවේ ඒ තමුන්නාසගේ අවුරුදු 5 ඒ නිසා තමුන්නාස කිව්වනේ ජනවාරි 1 ඉඳන් මේ රටේ ආර්ථිකය වැටෙනවා බංකොලොත් වෙනවා කියලා ඇවිල්ලා සජීවී වෙනවා කියන්නේ Facebook එකේ ඒ නිසා මුදල් ඇමතිතුමා හරියට මේක හසුරවනවා අපි මේකට මුහුණ දෙනවා කියන එක අපි විශේෂයෙන්ම කියන්න කැමතියි